මමිකරණය පුරාණ ඊජිප්තු වැසියන් විසින් සොයාගනු ලැබුවේ මියගිය පසු සිරුරු නැවත උපතක් දක්වා සංරක්ෂණය කර ගැනීමටයි. ඉතින් මගේ හැම වීඩියෝ එකක්ම බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එක click කරොත් ඔබට පුළුවන් විමර්ශකයා වීඩියෝ එකක් upload කරපු ගමන් ඒකේ notification එක ලබා ගන්න. ඉතින් මේ ඔබ දකින්නේ හෙරක්ලිටස් නම් ඊජිප්තු තරුණයාගේ මමියයි. ඔහු මියගොස් ඇත්තේ මීට වසර 2000කට පමණ පෙර ඊජිප්තුවේදී. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 20ක් පමණ වන්නට ඇති. මමිකරණය පුරාණ ඊජිප්තු වැසියන් විසින් සොයාගනු ලැබුවේ මියගිය පසු සිරුරු නැවත උපතක් දක්වා සංරක්ෂණය කර ගැනීමටයි. සාමාන්‍යයෙන් ශරීරයේ හදවත හැර සියලුම අභ්‍යන්තර අවයවයන් ඉවත් කරනු ලබනවා. නමුත් හෙරක්ලිටස්ගේ පෙනහළු යුගල පමණක් ඉතුරු කර අනෙකුත් සියලු අවයව ඉවත් කර තිබෙනවා. ඉන් පසුව සිරුරු සම්පූර්ණයෙන් ලුණුවනින් වසා දින 40ක් ශරීරයේ සියලු තෙතමන ඉවත් කිරීමට සලස්වනවා. ඉන් පසුව සුවඳ ගැන්වූ ශාක තෙල් සහ ශාක ලාටු මුළු සිරුරම වැසෙන ලෙස ආලේපණය කරනවා. ඝන ශාක රෙසින් ස්තරයක් යොදා එය උඩින් රෙදිපටි වලින් සිරුරු හොඳින් ඔතනු ලබනවා. මමිය ලිපුවරුවක් මත තබා නැවත රෙසීන යොදා තවත් රෙදි ස්තරයකින් වසනු ලබනවා. මෙතෙක් හඳුනා නොගත් නමුත් මේ ආගමික වතාවකට සම්බන්ධ විය හැකියැයි සැක කළ හැකි පසුම්බියක් රෙදිවලින් ආවරණය වූ සිරුරේ පසු ප්‍රදේශයේ තබනවා. ඉන් පසු මමිකරණයට ලක් කළ යම් ජලචර පක්ෂියෙකු සිරුරේ උදරය ප්‍රදේශයේ තබා තිබෙනවා. මමිකරණය කළ ජලචර පක්ෂීන් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ දෙවියන්ට පුද පූජා සිදු කරන අවස්ථාවලදී පමණයි. නමුත් මේ තරමක් අසාමාන්‍ය ආකාරයේ මමිකරණයක්. ඉන් පසු දිගු තනි රෙදිපටියකින් සිරුර ආවරණය කරනු ලබන්නේ ඊට යටින් නැති රෙදිපටි ස්තරයන් ගැලවීමෙන් වැළැක්වීමටයි. ඉන් පසුව මමියේ මුහුණ ප්‍රදේශය හා පපු ප්‍රදේශය අතර හෙරක්ලිටස්ගේ උඩුකය චිත්‍රයක් තබා තිබෙනවා. අවසානයේදී සම්පූර්ණ රෙදිකඩකින් මමිය වසා තිබෙනවා. එම රෙදිකඩින් වැසූ මමිය ලෙඩ් අන්තර්ගත තින්තයකින් ආලේප කරනු ලබනවා. මේ ඉතාම විරල සිදුවීමක්. රතු ආලේපිත මමි දැනට සොයාගෙන ඇත්තේ ඉතාමත් අතලොස්සක්. ඊජිප්තු ජාතිකයින්ගේ ආරක්ෂාවට හා නැවත උපතකට අදාළ සංකේත හා රූප තීන්තවලින් හා රත්රන් වලින් පිටත රෙදි ආවරණයේ ඇඳ තිබෙනවා. අවසානයේදී මෙම මමියේ පතුලේ හෙරක්ලිටස් නම සඳහන් කර තිබෙනවා. මෙම විශිෂ්ට මමිකරණ ක්‍රියාවලිය නිසා අදටත් හෙරක්ලිටස්ගේ සිරුර ඉතා හොඳින් සංරක්ෂණය වී තිබෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාගේ සාමාන්‍ය දැනුම වෙනුවෙන් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ලයික් කරන්න තමතක කරන්න එපා. ඉතින් මගේ හැම වීඩියෝ එකක්ම බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එක click කරොත් ඔබට පුළුවන් විමර්ශකයා වීඩියෝ එකක් upload කරපු ගමන් ඒකේ notification එක ලබා ගන්න. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් එක්ක හමු වෙනකන් ගිහින් එන්න. සුබ දවසක්.